දුක්ඛ අර්ථය දුක කියන එක දුකක් කියන එක ඇත්තක්මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අන්‍ය ස්වභාවයකට පෙනී හිටින්නේ නැහැ. දුක කියන එක දුකමයි. සමුදය සමුදය අර්ථය මේ හේතුව නිසයි තණ්හාව ඇති වෙන්නේ, මේ තණ්හාව නිසයි දුක ඇති වෙන්නේ කියන ධර්මතාවය වෙනස් වෙන්නේ නැහැ. අන්‍ය ස්වභාවයකටපත් වෙන්නේ. ඒ ධර්මතාවය ඇත්තමයි. සමුදයාර්ථයේ සත්‍යයක්. නිරෝධයේ නිරෝධාර්ථයෙන් සත්‍යයක්. භූතයි තතයි. මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොමන සුපායාසය නිරුද්ධයි මෙතන කියන එක. ඒ නිරෝධාර්ථයෙන් ඒක භූතයි තතයි යෙදෙන්නේ නැහැ එතන දුක. දුක නිරුද්ධයි එතන. දැක්ක අපි තුන් කාලය තුලනේ දුක. තුන් කාලේ නැති තැන සාත්‍යල තියෙන මොකද්ද? දුක්ඛ නිරෝධය. දුකේ නිරෝධය සාත්‍යල. මාර්ගය මාර්ගත් අර්ථයෙන් බුහතයි තතයි අවිතතයි. එතකොට කෘත්‍ය ඥාණයට හම්බ වෙන්නේ දුක. දුකක් හැටියට දකින්න පංච උපාදාන ස්කන්ධයේ දුකක් හැටියට දැක්කොත් පංච උපාදාන ස්කන්ධය කියනකොට මොකද්ද ඔයගොල්ලෝ දුක හැටියට දකින්න ඕනේ? හොඳට ගන්න මේ අර්ථය. තුන් කාලම ඇති බවට හම්බ වෙන මනසම දුකයි නේද කියලා උත්තරයක් ගන්න. මොකද මේ අධ්‍යක්ීම තුලයි ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් එන්නේ. අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙම ඇති බවට හම්බ වෙන මේ මානසික මට්ටමම දුකයි. ඇයි මානසික මට්ටම දුකයි කියලා කිව්වේ? මම ඉස්සෙල්ලා කිව්වේ ඔය මානසික මට්ටම ඇතුලේ සැපක් ආවත් දුකක් ආවත් දෙකම එකම විදිහට දුක තුල දැවිරලා තියෙන්නේ. වෙනසක් නැහැ කිසිම. අද සැපක් විඳිනවා කියන කෙනා තව ටිකකින් මහා ජරාවට ගිහිල්ලා පණුව ගහන විදිහ තුවාල හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒක මේ ජීවිතේ බැයි නේ, ඊගාව ජීවිතේ වෙන්න පුළුවන්. මේකේ ඊගාවට සතරට වැටුණු දවසට ඒකේ කරවලක් නැහැ. ඒකයි. එතකොට පංච උපාදාන ස්කන්ධයේ දුක මේ තුන් කාලෙම අනුව ගිය ධර්මයේ දුකක් හැටියට පිරිසිඳ දකින්න. පිරිසිඳ දැක්කොත් තණ්හාව නැති වෙනවා. තියෙනවා ඉන්නවා දරුවා ගෙවල් කී කියා හිතන ගතිය හිටීද? දැන් අපිට දුක බව දන්නේ නැති හින්දා දරුවා බව දන්නේ හින්දා හිතන්නේ. ගෙදරක් තියෙනවා, ගේ මෙහෙම හදන්න ඕනේ, මේ හැඩයට හදන්න ඕනේ, මේ හැඩයට හදන්න ඕනේ කියලා හිතන්නේ අපි. මෙහෙම උපකල්පනය කරමින් පවත්වන මානසික මට්ටම දුකක් බව තේරුනොත් ඕව ගැන හිත හිතා ඉන්නවද? දුක 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 බව පිරිසින් දක්කොත් තණ්හාව කියන එක නෑ. ඒ කියන්නේ අරමුණු උපදින ගතිය නෑ. තණ්හාව නැති වුණ නිරෝධය සාත් වෙලා අරමුණු උපදින ගතිය නැති වුණොත් මොකද වෙලා තියෙන්නේ? අතීතයේ නිරුද්ධ වෙච්ච බව අනාගතේ නොහට ගත්ත බව සාත් වෙලා. ඔන්න ඔය ටික. එහෙනම් මේ සීල සමාධි ප්‍රඥා මේ ටික වඩන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඔන්න කෘත්‍ය ඥානයට ආරම්භ. කෘත්‍ය ඥානයේදී මම තව ටිකක් විස්තර කරන්න මාර්ගය ගැන. කෘතඥානය කියන තැන කියන්නේ කළා ඉවරයි, දුක පිරිසිඳ දැකලා. දුක පිරිසිඳ දැක්ක කියනකොට හිතන්න එපා මේ තාම දුක තියෙනවා තියෙන එක පිරිසිඳ දැක්ක කියලා. පංච උපාදාන ස්කන්ධයේ තුන් කාලෙම දුක බවට හම්බ වෙන මානසික මට්ටම දුක බව එයා පිරිසිඳ දැක්කා. දැකපු ඉඳම තණ්හාව නැති වෙලා. ඒ තණ්හාවගේ නිරෝධයම තමයි නිවන කියලා කිව්වේ. නිරෝධය සාත් වෙලා. දැන් කරන්න දෙයක් නැහැ, අලුතෙන් කළා ඉවරයි. යමක් කරන්න ඕනේ වුණා නම් කළේ මේ යථාභූත මේ ටික කළාම උනේ මොකද්ද? ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශාකර යථාභූත ඥාන දර්ශන සුවිසුද්ධං අහෝසි. මේ සත්‍ය ඥානේ, කෘත්‍ය ඥානේ, කෘතඥානේ කියන තුන කළ ඉවරනහම මනස පිහිටියේ පිරිසුදුනේ මොකද? යථාභූත ඥාන දර්ශනේ පිරිසුදුනා. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙල නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන මේ ඇත්ත තුල තමයි මනස පිහිටලා හිටියේ. පිරිසුදුනේ ওই ටික. ඒ කියන්නේ ජීවිතයේ පැවැතුනේ නතර වුණේ ඔතන. ඔතන කෙනෙක් ඉන්නව නෙමෙයි. වර්තමානයේ රහතන් වහන්සේ ඉන්නව නෙමෙයි. ඒ ජීවිතයයි හේතුඵල ධහම. වර්තමානයේ වර්තමානයේ කියලා අපි පනවන්නේ රහතන් වහන්සේ කියන තැන හේතුඵල ධහම දකිනවා, හේතුඵල ධහම බලනවා හැම නෙමෙයි. හොඳට මතක තියාගන්නට ඕනේ. ඒ ජීවිතයයි හේතුඵල ධහම කියන්නේ මෙහෙම හේතු ගැටෙනකොට හට ගන්නවා, මෙහෙම නැති වෙනවා නැති වෙනවා කියන සිද්ධියක්. ඒ සිද්ධිය අමුතියෙන් බලන් දෙන්නේ ඒ සිද්ධිය තුල අපි නැති නිසායි. සිද්ධියම ජීවිතේ නම් අපහු බලනවා කියලා එකක් නැහැ ඒකේ. අපිට මේ හේතු නිසා හටගත් දේ ඇහැ රූප චක්කුඤ්ඤණ හේතුන්ගෙන් හටගත් හේතු නැති වෙනවා කියලා බලන්න වෙන්නේ අපේ ජීවිතයේ සිද්ධිය නොවන නිසායි. අපි එතන නැති නිසායි. එහෙම බලන එකෙම තියෙනවා අපි ඉන්නේ වෙන තැනකයි කියන එක.
අපි ජීවිත අපේ ජීවිතය නංගේ අමුතින් අය බලන්න ඕනේ දෙක. ඒ කියන්නේ අපි ජීවත් වෙන එක විතර ඉබේම සත්‍යය පැවත්ම තියෙන්නේ. දෙපැත්ත අතහැරනොත් වර්තමානයේක තියෙන. ඊට පස්සේ ඔන්න දැන් මගේ මූලික දේශනා හරිය ඉවරයි. ඒකේ මාර්ගය ගැන මම පොඩි විස්තර ටිකක් කතා කරනවා. මෙන්න මෙතනදී අපිට හොඳට අවධානය කරන්න. දැන් මේ දේශනාවෙන් ඕගොල්ලන්ට කෙටියෙන් මම හිතන්නේ මේ කතා කරන එක ටිකක් ආදුනික ඇති මේ බණ දර්ශනය. නමුත් අනුමානෙට නුවණක් එන්නට ඕනේ අපිට. ඇත්තටම කෙනෙක් සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේකයි. අපි සත්‍ය අවබෝධ කරන්න නම් යන්නේ කියලා කෙනෙක් කිනුට එයා සත්‍ය දැනගත්ත කෙනෙකුයි. එයා සත්‍ය දැනගත්ත නම් අසත්‍ය දන්න කෙනෙක්. අසත්‍යයෙන් බැහැර වෙන්න යන කෙනෙක්. සත්‍ය අවබෝධ කරන්ද බුදුරජාන් වහන්සේ මාර්ගයක් පැනෙව්වා. ඒ කියන්නේ සත්‍ය අවබෝධ කරන්න කියලා කළේ අසත්‍ය කියන එක තමන්ගේ මනසින් අයින් කරන්න ක්‍රමයක්. ඒ කියන්නේ ආශ්‍රයක්ෂය කරන්න කියලා කියන්නේ. මේ ආශ්‍රයක්ෂය කරගන්න ප්‍රතිපදාවක් පැනෙයි බුදුරජාන් වහන්සේ ඊට පස්සේ. අපි ඒක ගැන චුට්ටක් බලමු. දැන් හොඳට බලන්න ස්කන්ධයත් ස්කන්ධෙන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලුවේ මොකටද? නිවන් දකින්නද? නෑ, ස්කන්ධයත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බැලීමෙන් ආවේ නුවණ මොකද්ද? මේ හේතු නිසා හටගත් දේ හේතු නැතිව නැති වෙනවා කියන නුවණ ඕනේ උනේ මොකටද? ඔය නුවණින් තමයි එහෙනම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතය ඉපදෙන්නේ නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන උත්තරය ආවේ. මේ ටික බැලුවා නම් බැලුවේ මේ ටික කළා නම් කළේ මේ උත්තරේ ගන්නයි. මේ කරන එකේ කෘත්‍යය මෙතෙන්ට විතරයි. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙන්නේ නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා යම් නුවණක් ආවනම්. ඇයි මේ නුවණක්? ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත සත්‍ය ඥානයක් ආවන. ඒ ඥානය මොකටද? එහෙනම් අපිට හම්බ වෙන දේ බොරු නේද? එන්න වෙනවා දැන් සත්‍ය අනුප්‍රාප්තිය දක්වාම කරුණ එන්න වෙනවා. ඒ ටික ඇත්ත නම් දැන් ඒ නුවණින් ඒ නුවණ ආවහම ඒ නුවණින්ම නිවන් දකින්නවා නෙමෙයි. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙන්නා වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා දැනගත්ත ගමන් අපි එතනද? දැන් මහත්තයාට මම කිව්වොත් අනුරාධපුරයේ කියලා එකක් තියෙනවා. ඒකට යන්න පුළුවන් මෙන්න මේ පාරේ කියලා මම කිව්වොත්. දැන් මේ කියන්නේ කාටද? මේ කොහුවල ඉන්න මහත්තයාට මේ කියන්නේ. අනුරාධපුරයේ කියලා එකක් තියෙනවා. ඒකට යන්නත් පුළුවන් මෙන්න මේ මේ විදිහට මේ පාරේ කියලා මම පාරක් කිව්වොත්. අනුරාධපුරයේ කියනවා තියෙනවා කියලා අහගෙන පාරත් අහගත්ත ගමම්ම ඔගලන්ට අනුරාධපුරේ පේනේද? හොඳට මතක තියාගන්න මේ කියන්නේ කාටද? කොහොමද ඉන්න අයට? ඕගොල්ලෝ කොහොමද ඉඳගෙන අනුරාධපුරේ කියලා එකක් තියෙනවා. ඒක යන පාරත් මම කියනකොට වටපිට එහෙම බලලා ආමුදුරු කියන්නේ බොරුනේ. කොහොමද තියෙනවා නම් පේන්න දෙපැ. අනුරාධපුරේ කියලා එකක් කියලා කිව්වොත් හරිද? පෙවුනොත් තමයි පුදුමනේ. කොහොමද ඉන්න කෙනාට අනුරාධපුරේ පෙවුනොත් තමයි පුදුමනේ. වටපිට බලලා නෑ කියලා කියනෝ නම් නොපෙනුණු නිසා ඒකයි බොරුව. පාරකුත් පෙන්නුවා නම් තැනකුත් කිව්වා නම් එහෙනම් දැන් අපි ඒක යන්න ඕනේ. ගියාට පස්සේ නොපෙනුණු අනේ දාට නම් බැන්නට කමක් නෑ, සාධාරණනේ. ඒ වගේ හොඳට මතක තියාගන්න මේ කොහොමද ඉන්න කෙන කටිට වගේ අතීතයේ තියෙනවා අනාගතේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියලා තුන් කාලයක මනස තියෙන ඕගොල්ලන්ටයි මේ කියන්නේ. අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදෙලා නැහැ, වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. එතකොට මේක කියනකොටම ඕගලන්ට පෙවුනොත් තමයි පුදුමේ. ඉතින් අපි කියනකොටම හාමුදුරුවෝ මේ කියන එක ඇත්ත නම් ඉතින් පේන්න එපා. ඒ වුණාට මේ තියනවා වගේ. ඒ කියන්නේ මේ වටපිටාව දිහා බලලකෝ හාමුදුරුවෝ අනුරාධපුරය කියලා කිව්වා, එහෙනම් පේන්න එපා කියලා කියන වගේ උත්තරයක් වෙයි. මම කියන එක තේරෙනවද? ඒ හින්දා මේ වටපිටාව බලලා තීරණය ගන්න එපා. මේ ටික කියන්නේ කොහොමද ඉන්න කෙනාට අනුරාධපුරය ගැන කියනවා වගේ. මේ තුන් කාලය පණවන්න බැරි Nirodha කියන තැන පෙන්නුවේ තුන් කාලයක් ඇති මනසකට. ඊට පස්සේ යට උත්තරයක් එනවා. දැන් ප්‍රතිපදාවක් තියෙනවා. කොහොමද මෙතෙන්ට යන්නේ? පාරක් තියෙනවා. කොහොමද කොහොමද කියන අනුරාධපුරයට යන්නේ කියලා. ඒක ගියාමත් හම්බ නොවුනොත් බයින්ද පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ
මාර්ගයක් පනවන සීල සමාධි ප්‍රඥා කියලා මේ මෙතර ඉඳන් එතරට මෙතර කියලා කිව්වෙ මොකද්ද මේ ස්පර්ශ ආයතන 6 හතර ඉරියව්ව නැත්තම් මේ තුන් කාලේ එතර කිව්වෙ මොකද්ද තුන් කාලයක් යම් තැනක පනවන්න බැයි නම් මෙන්න මේ ධර්මතාවය මෙතෙන්ට එතරක් පෙනෙව්වා මෙතර ඉඳන් එතරට යන්න පාරක් පෙන්වුවා බුදුරජාණන් වහන්සේ ඈ ඒකට තමයි සීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ ඒ ගැන අපි පොඩ්ඩක් බලමු එතකොට මම මේ මතක් කළේ හොඳට තේරෙන්න ඕනේ ඕගොල්ලන්ට එකින් එක දැන් සීල සමාධි ප්‍රඥා කියන ධර්මතාවය අපි බැලුවේ අතීතේ නිරුද්ධ වෙලා අනාගතේ ඉපදිරණ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන ඇත්ත බලන්නවත් එහෙම නැත්නම් ස්කන්ධයන්ගේ පටිච්ච සම්පන්න බව බල බල මේ සීල සමාධි ප්‍රඥා වඩන්නවත් වඩන එකෙන් ඒක පේන්නවත් එහෙම නෙමෙයි වෙන්න ඕනේ ඇයි අපි දැක්කනේ මේ ස්කන්ධයන්ගේ උදේවැය බලපෑකේ නුවණ ඇති උනේ අතනේ මං ඒකෙන් මෙහෙම ඒ කියන්නේ දැන් අපි දැක්කනේ ඉස්සෙල්ලා ওই නුවණ වල ටික පිරීගෙන පිරීගෙන ඇවිල්ලා අපිට උත්තරයක් හම්බ වුණානේ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලෙම තියෙනවා ඉන්නවා කියලා හම්බ වෙන මනසයි දැන් දෝෂේ කියලා මේ සීල සමාධි ප්‍රඥා කියන තුලින් තියෙන දැන් මේ මානසික මට්ටම අතහරින්න ක්‍රමයකයි සීල සමාධි ප්‍රඥා කියන තුන ගෙතිලා තියෙන්නේ අපි ගාව අතීතයේ තියෙනවා අනාගතයේ තියෙනවා වර්තමානයේ තියෙනවා කියන මනස ගලවණ්ඩයි තියෙන්නේ මොකද ඒ ටික ගැලවුණොත් ඉතුරු වෙන්නේ කොතනද අර සත්‍ය කියන තැන ඒ ඇත්ත යම් තැනක තියෙනවා නම් එතන තුන් කාලේ ලැබෙන්නේ නැහැ ඒ මනසේ තුන් කාලේ තියෙනවා කියන මානසික මට්ටම ලැබෙනවා නම් අර ඇත්ත ලැබෙන්නේ නැහැ නිවන තියෙන තැනක සතර ලැබෙන්නේ නැහැ සතර තියෙන තැනක නිවන ලැබෙන්නේ නැහැ ඒ දෙක ධර්මතා දෙක එකට තියෙන්නේ දැන් අපිට මේ මට්ටම ගලවන්නයි තියෙන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා කියලා ධර්මතා තුනක් දේශනා කළා මෙන්න මේකෙන් මම ප්‍රඥාව ගැන පොඩ්ඩක් මතක් කරන්නම් මේ හැම තැනකටම අපිට අර සත්‍ය ඥානිය අනිවාර්යයෙන්ම උදව් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින්මයි මාර්ගය වැඩෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හුද්දට නුවණක් ගන්න අතීතේ නිරුද්ධ වෙලා නම් නිරුද්ධ වෙච්චදී ඇති බවට හම්බ වෙන ඔක්කොම මනෝයි නේද? දැන් අපේ කවුරු හරි නෑදෑ කෙනෙක් මැරුණා නම් එහෙම කෙනෙක් ලෝකේ නෑනේ කොහෙවත්. දහසරයක් හරි අපිට හිතුණොත් දහ විදිහකට මැරිච්ච කෙනා ගැන ඒ ඔක්කොම අපිනේ හිතන්නේ අපේ මනසෙමනේ නේද එහෙම කෙනෙක් නැහැ හිතන එක මනස පිළිබඳ වූවක්මයි හැබැයි හොඳට මතක තියාගන්න ඒක ඇත්ත වුණාට එයා එහෙම එහෙ නැ මේ හිතන දේ මනස පිළිබඳ වූවක්මයි කියන දැක්ම නැති වුණොත් ඊට පස්සේ එහෙම කෙනෙක් නැහැ. එහෙම කෙනෙක් ඇති බවට සිහි කරන දේ මනස පිළිබඳ වූවක්මයි. මේ මනස පිළිබඳ වූවක්මයි කියන එකට සිහිය නැති වුණොත් ඒ දේ අපිට ඇත්ත වෙලා අපි මනසේ උපන්න කෙනාට අනේ එයා දැන් නැහනේ. එයා හිතියනම් මෙහෙමනේ කියලා ඒක ගැන අපි අපේ විතර්කයට අපි අඬයි. අපි අපේ විතර්කයට රැවටිලා හිනාවෙයි. සතුටු වෙයි. අඬයි. අපි සිතුවිල්ලක් කියලා හඳුන ගන්නවා නම් අපි අඬන්නේ නැහනේ අපිට ඇත්තම විලා ඒ මැරිච්ච කෙනාව සිහිවිලයි දැන් මේ අඬන්නේ කියන තැනක් තියෙනවනේ එයා මැරුණත් සිහි කරන බව ඇත්තටම මනෝයි මනෝයි කියලා සිහි කරනකොට සිහි කරන සිද්ධිය සිහි නොකරනකම නිසා ඒ දේ තුල අපිට ප්‍රපංචය දෙනවා නේද